සුන්දරා සුද්දිව ගංගමැද්ද හැම තැනම හෙව්වත් සුන්දරාට සුද්දිව දැම්මනම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ සේරම අතරේ චූටට අහු වෙන්න බයේ සුද්දි එළියට එන්නේ නැතුව හැංගිලා ඉන්න තීරණේ කරනවා. ඉතින් හැම තැනම හොයලා හොයලා සුද්දිව හොයාගන්න බැරි වුණ තැන චූටයි කොඩියයි තීරණේ කරනවා අපවතාවක් ගමට යන්න. ඉතින් මේ සේරම අතරේ පාළු ගෙදර සුන්දරාලත් නැති තැන දොලේ මහත්තයා දොලේ මහත්තයාගේ ගෝලයයි ඇවිල්ලා මීට අවුරුදු ගානකට කලින් දොලේ මහත්තයා මරලා වලල්ලා දාපු ගෑනු කෙනාගේ ඇටසැකිලි ගොඩ ගන්න කටයුතු කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ මේ පාළු ගෙදර සිද්ධ වෙලා තියෙන බිහිසුණු අපරාධයට අනිවාර්යයෙන්ම දොලේ මහත්තයා සම්බන්ධයි කියලා. ඉතින් කොහොම හරි සමන්ත කවුද සර් මෙතන මරලා තියෙන්නේ? ඇයි මැරුවේ කියලා දොලේ මහත්තයාගෙන් ඇහුවත් දොලේ මහත්තයාද දැම්ම කාටවත් කියන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඉස්කෝලේ ළමයින්ට වොලිබෝල් පුරුදු කළා. ආපහු පාළු ගෙදර පැත්තට එන ජිනා දකිනවා කවුරු හරි මේ ඇට සැකිලි ටික අරගෙන ගිහින් කියලා. ඉතින් මේක කරේ දොලේ මහත්තයා කියලා ජිනා සැක කරත් ඒක හරියට මිස්තීර කරගන්න සුන්දරයි ජිනයි කෝලම් කුට්ටම ඉස්සරහට දොලේ මහත්තයාට සුපරිපරි ගේම සෙට් කරන්න නිමිතයි. ඉතින් ඒ දේ ගැන හරියටම දැනගන්න දිගටම රැඳිලා ඉන්න ගොසෙප් ස්ටුඩියෝ සමග. ඔයාලට සුබ දවසක්.